वनक्कम मुन्मणित्तुने දෙවන බස දෙමළ ඉගෙන ගන්න 9 ශ්‍රේණියේ දරුවන්ට කියා දෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මාලාවේ 2023 පළවෙනි වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රයක් තමයි අද කතා කරන්නේ. ඉතින් මෙතන පැය දෙකක් තියෙනවා. ඊටාම කෙටි ප්‍රශ්න පත්‍රයක් තමයි මේක. ඉතින් අපි බලමු මේක කොහොමද ලියන්නේ කියලා. මම මල්වානි හාමුදුරුවෝ. ඉතින් ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයේ PDF අවශ්‍ය නම් WhatsApp नंबर इलान एक मंग लबा देना एवगे मेक जंगम दुराकथन बलना रोटेट कर बलाने तोट तवत् हदली इधर आप बल पलवेनी एला विनाकलुक विडेतार सियलुम प्रश्न वलट पिलुतुरु लियान केलतीयनवा इतिंग एतन पलवेनी प्रश्न समान पदे तोरा अटिंग रत्न दीन तीयने मेतन बलमु पाट्टु केलतीयनवा मेतन गीतय कविदेय केला කියන්නේ කවිය පාඩල් කියලා කියන්නේ ගීතය. එතකොට මෙතන මේක තමයි වඩාත් ගැළපෙන එක සමාන පදය පාට්ටු කියන එකට. ආඩල් කියන්නේ නැටීම. මෙතන කුදේ නෙමෙයි කදේ කියලා එන්න ඕන. කදේ කියන්නේ කතාව. වඩාත් ගැළපෙන එක තමයි පාඩල් පාට්ටු කියන එක. ඊළඟ දෙවෙනි එක බලන්න අරසන් කියන්නේ රජතුමා, සේවකන් කියන්නේ සේවකයා, මන්නන් කියන්නේ රජතුමා. එතකොට මේක තමයි වඩාත් ගැළපෙන්නේ. आशान गुरुतुमा तोली केलकियान्ने येहेलिय तुंगनी प्रश्ने बलन्न नन्बी केलकियान्ने येहेलिय सहोदरी क्याने सहोदरिय तोली केलकियान्ने मेतन येहेलिय एतකොට වඩාත් ගලපෙන්නේ නන්බි තෝලි අන්නේ කියලා කියන්නේ අම්මා ඊළඟ මෙතන තියෙනවා මානවි මෙතන මේ අකුර පාපිල්ලක් ඇතුළේ තියෙනවා මානවි ශිෂ්‍යාව කියලා කියන්නත් පුළුවන් එතකොට වඩාත් ගැළපෙන්නේ තෝලි කියන වචනය. හතර බලන්න නදී කියලා කියන්නේ ගඟ, කඩල් කියන්නේ මුහුද, කෝවිල් කියලා කියන්නේ කෝවිල, ගංගේ කියන්නේ ගඟ. එතකොට නදී කියන වචනයට ගංගේ කියන එක තමයි වඩාත් ගැළපෙන්නේ. නීර් කියන්නේ වතුර. පස්වෙනි එක බලන්න නාම් කියන්නේ අපි, නාන් කියන්නේ මම, නාංගල් කියන්නේ අපි, එන් කියන්නේ මගේ එනදු කියන්නේ මගේ. එතකොට නාම් කියන එකයි නාංගල් කියන එකයි සමානයි. එහෙනම් ලකුණු මේකට 10ක් හම්බ වෙනවා. ඊළඟට තියෙන්නේ බලන්න දෙවෙනි ප්‍රශ්නය විරුද්ධ පද තෝරන්න තියෙන්නේ. අපි බලමු විඩෙයි කියලා කියන්නේ ප්‍රශ්නය මේ පිළිතුර. එතකොට ඒකට පිළිතුර කියන වචනය ප්‍රශ්නය කියන වචනය තෝරන්න ඕන. විනා කියලා කියන්නේ ප්‍රශ්නය, නේරම් කියන්නේ වේලාව, ආසය කියන්නේ ආසාව, නහරම් කියන්නේ නගරය. එතකොට විඩේ විනා කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. දෙවෙනි එක බලන්න අලහාන ලස්සන, ඉලාබම් කියන්නේ ලාභය, වඩිව් කියන්නේ ලස්සන, කාලමය කියන්නේ උදේ, අලහට්ට කියන්නේ කැත. ඒ කියන්නේ අලහාන ලස්සන නම් අලහට්ට කියන්නේ කැත. එතකොට තුන බලන්න විරුප්පම් කියන්නේ කැමැති එහෙම නැත්නම් කැමැත්ත, ආසය කියන්නේ ආසාව, පොදුම් කියන්නේ ඇති, තෙරියම් කියන්නේ දන්නවා. මෙතන මලෙයි මෙතන හැබැයි මේකට අදාළ විරුද්ධ පදය නැහැ. මෙතන විරුප්ප මිල්ලේ කියලා තිබුණා නම් මෙතනද විරුප්ප මිල්ලේ කියලා යදුනා නම් ඒක තමයි වඩාත් ගැළපෙන එක. ඉතින් බලන්න හතරවෙනි ප්‍රශ්නය කීලේ කියලා කියන්නේ යට, පහත, විලේ කියන්නේ මිල, මේලේ කියන්නේ ඉහළ. එතකොට වඩාත් ගැළපෙන එක තමයි මෙතන කීලේ මේලේ. එහෙම නැත්නම් යට උඩ කියන එක. මෙයි කියන්නේ සත්‍ය, රූපා කියලා කියන්නේ රුපියල් කියන එක. එතකොට වඩාත් ගැළපෙන්නේ මේලේ කියන එක. පස්වෙනි එක බලන්න ඉම්බම් කියන්නේ සතුට, වාසම් කියන්නේ සුවඳ, මනම් කියලා කියන්නේ සිත මනස, තුන්බම් කියන්නේ දුක, ත්‍යාගම් කියන්නේ ත්‍යාගය එහෙම නැත්නම් ත්‍යාග. එතකොට ඉන්බම් තුන්බම් කියන එක තමයි විරුද්ධ පදය. මේකට නිවැරදිව ඉරිගහලා තිබුණොත් ලකුණු 10ක් හම්බ වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න බහුවචනයට හරවන්න. එතකොට දැන් නී කියන එක බහුවචනයට හරවපුවාම නීංගල් මම මෙතන ඔයාලට පේන්න ලියන්නම්. මෙතෙන්ද තවත් මෙහෙට කරන්න නීංගල් මේ විදිහට ලියලා තියෙනවා නම් හරි ලකුණක් හම්බ වෙනවා. අයලවර් කියලා කියන්නේ මෙතන අසල්වැසියෝ. එතකොට බහුවචන කරාම අයලවර්හල් आयलवर्हल केला තමයි බහුවචන වෙන්නේ. කුඩම් කියලා කියන්නේ කලය, කල කියන්න කුඩංගල් කියලා තමයි බහුවචන කරන්නේ. මේ ම අකුරක් තියෙන නිසා ඒ ම අකුර කැපිලා න නාසිකා අක්ෂරයක් එහෙම නැත්නම් න අක්ෂරය ඇවිල්ලා කුඩංගල් කියලා හැදෙනවා. අදු කියලා කියන්නේ ඌ, එහෙනම් උන් කියන්න බහුවචන පදයේ අවේයි. सोल केला කියන්නේ වචනය පදය. එතකොට මේක බහුවචන කළාම සොට්කල් වෙනවා. සොල් සොට්කල් මේ පාඹුලාලා තිබ්බොත් මේ රයන් ඇවිල්ලා සොට්කල් බවටපත් වෙනවා. වචනය වචන කියලා හැදෙන්න පුළුවන්. තලෙයිවන් කියලා කියන්නේ නායකයා. එතකොට නායකයෝ කියන්න තලෙයිවර්හල් කියලා හැදෙනවා. විරල් කියන්නේ ඇඟිල්ල, ඇඟිලි කියන්න විරල්හල් කියලා මේ විදිහට බහුවචන කරන්න පුළුවන්. කුඩේ කියන්නේ කුඩය, කුඩෙයිහල් කියලා බහුවචන කරන්න පුළුවන්. මෙතන විල් කියන්නේ බුද්ධියත් කියන්න පුළුවන්. ඉතින් අපි මේක බහුවචන කරනකොට විට්කල් කියලා ලියන්න පුළුවන්. මේ කොම්බලෝලා යන්න આવොත් මේ ටයන්න යොදලා විට්කල් මේ විදිහට හදන්න පුළුවන්. අම්මා කියන එක පවුල කෙනෙක්. එතකොට අම්මා මාර් කියලා තමයි බහුවචන කරන්නේ. පවුලේ අය සඳහා මාර් කියන පදේ යොදලා තමයි බහුවචන කරන්නේ. අම්මා මාර්. මේ ටික නිවැරදිව ලියුවොත් ලකුණු 10ක් හම්බ වෙනවා. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. ඉතා සරල ප්‍රශ්න පත්‍රය. සිංහල වචනය සඳහා දෙමළ වචනත්, දෙමළ වචනය සඳහා සිංහල වචනත් ලියන්න තියෙන්නේ. ආශාව කියන එකට අපි ලියමු ආශේ. දන්න වචනේ ආසෙයි කියලා ලියන්න පුළුවන්. සමහර වෙලාවට විරුප්පම් කැමති කියන අදහසක් ලියන්න පුළුවන්. විරුම්බු කියලා කියන්නත් පුළුවන්. බඩ කියන්නේ වෛරු. මෙතන වෛරු කියලා මම ලිව්වා. වෛරු. සතුට කියන්නේ මෙතන අපි සන්තෝෂම් තියන්න පුළුවන්, මහිල්චි කියලා ලියන්න පුළුවන්. දෙකම හරි. චිත්‍ර කතාවට සිත්තිර කදෙයි කියලා මේ විදිහට ලියන්න පුළුවන්. සිත්තිර කදෙයි. ලාභයි කියන එකට ඉලාභම් කියලා ලියන්නත් පුළුවන්, මලිව් කියලා ලියන්නත් පුළුවන්. පොලක ලාභයි ලාභයි කියන්නේ මලිවුල මලිවු කියලා. එහෙනම් මේ දෙකම හරි. ඊළඟ සිංහල වචනේ මෙතන ලියමු. පණන් කිලංගු කියන්නේ තල්ලල. මම මෙතනින් මේ විදිහට ලියන්නම් තල්ලල කියලා. ඉනත්තාර කියලා කියන්නේ මෙතන ජාතිකයා කියන අදහස තියෙන්නේ. අපි බා ජාතිකයා එතන ඒ විදිහට ලියන්න පුළුවන්. පෙට්‍රෝර් කියන්නේ දෙමව්පියෝ. මෙතින් දෙමව්පියන් කියලා මම මේ විදිහට ලිව්වා. මනම් කියන්නේ සිත, එහෙම නැත්නම් මනස, හිත මේ විදිහට ලියන්න පුළුවන්. නිත්‍යරේ කියන්නේ නින්ද මේ විදිහට ලියුවා. මේ ටිකට ලකුණු 20ක් හම්බ වෙනවා. ඉතින් සරල ප්‍රශ්න පත්‍රයක්. ඊළඟ බලන්න උරුප්පුඩන් එළුදුහ. ඒ කියන්නේ ප්‍රත්‍යය යොදලා ලියන්න කියලා තියෙනවා. දැන් මෙතන මේ ඔයාලට ලියනකොට පැහැදිලි වෙයි. මෙන්න මේ විදිහට පේනේ පෙන්සිල් කියන එක කියලා දාපුවම මෙන්න මෙහෙමයි ලියවෙන්නේ. පේනේ යොම් පෙන්සිලොම් කියලා මේ විදිහට ලියන්න ඕන. පේනේ යොම් මෙතන අය අකුරෙන් අවසාන හින්දා යොම් වෙනවා. පෙන්සිලොම් කියලා මේ විදිහට ප්‍රත්‍යය දාන්න පුළුවන් පෙන්සිල් එකට. කීරි පාඹු කියන එක කීරි යොම්. මෙතන ඉකාරය තියෙන හින්දා ය කාර්යය ඇවිල්ලා කීරියුම් පාඹු පාඹුම් කියලා හැදිලා තියෙනවා. ඒ කියන්නේ මුගටියත් ණයත්. පෙන් කියලා කියන්නේ කාන්තාව, මනිදන් කියන්නේ මිනිසා. එතකොට පෙන්නුම් සහ මනිදනුම් කියලා තමයි යෙදෙන්න ඕන. නායි කියන්නේ බල්ලා, පූනේ කියන්නේ පූසා. මම මේක ලියන්නම්. නායුම් බල්ලත්, පුණෙයොම් පුසත්. අන්න අම්මා අප්පා. අන්න කියන්නේ අයියා, අප්පා කියන්නේ තාත්තා. අන්න උම් අප්පා උම්. අයියත් අම්මත් අප තාත්තත් කියන එක මේ ප්‍රත්‍යය ලියන්න පුළුවන්. ලකුණු මේකටත් 10ක් හම්බ වෙනවා. ඊළඟ 6 වෙනි ප්‍රශ්නේ බලමු. මෙන්න මේ විදිහට ක්‍රියාපදයේ තියන්න තියෙන්නේ. උදාහරණයක් දීලා තියෙනවා. නාන් පඩිත්තෙන් මම ඉගෙන ගනිමි. ඉගෙන ගනිමි නෙවෙයි ඉගෙන ගත්තෙමි. අතීත කාලයි. අතීත කාලයට අනුව මේ සර්වනාම පද ටිකට ක්‍රියාපදය දාන්න इलांग नी कियाने नुब ඒක ක්‍රියාපදය දාන්නේ පඩිතායි කියලා. ඉගෙන ගත්තෙහි. එතකොට නීංගල් කියලා තියෙනවා නම් ඒක අපි ලියන්නේ පඩිතීර්හල් කියලා ක්‍රියාපදය පඩිතීර්හල්. ඉගෙන ගත්තෙහු කියන අදහස. අවන් කියන්නේ ඔහු පඩිතාන් ආන් කියන ප්‍රත්‍ය දාලා තමයි ලියන්නේ ඉගෙන ගත්තේය. අවල් කියන්නේ ඇය पड़िताल के तम लियाने इंगन गाय अवर क्या तुमा एना लियाने पड़ितार किला इंगन गातेय कदास अवर क्या ओहू पड़ितार हल के तम लियानोन इंगन गातोय मेक बहुवचन निशा अदू क्या ऊ पड़ितदु इंगन गातेय ऊ इंगन गातेय अवे क्यान उन् पड़ितन गन गतोय बहुवचनाई माला क्यान गहनु केने एनिसा अपि पड़िताल කියලා තමයි ලියන්නේ අපි බලමු මේ විදිහට ලියන්න පුළුවන් पड़िताल කියලා තමයි තියන්න ඕන पड़िताल ආල් කියන ප්‍රත්‍යයෙන් අවසන් කරන්න ඕන මේ ටික නිවැරදිව ලිව්වොත් ලකුණු 10ක් හම්බ වෙනවා हत्तनी प्रश्न බලන්න ඉලක්කම් දෙමළෙන් ලියන්න තියෙන මේ 20ට අපි ලියනවා ඉරුබදු කියලා මේ විදිහට ලියන්න පුළුවන් ඉරුබදු 35ට ලියනවා මුප්පත්යින්දු මුප්පත්යින්දු මේ විදිහට තමයි ලියන්නේ මුප්පත්තු අයින්දු කියන එක එකතු කරලා මුප්පත්යින්දු කියනවා 33ට මුප්පත් මෝන්රු මුප්පත්තු එහෙම නැත්නම් 33 මේ විදිහට ලියන්න ඕන 46ට කියනවා 46 46 කියලා ලියන්නත් පුළුවන් 46 කියලා ලියන්නත් පුළුවන් මේ සංදි කරලා තමයි 46 කියලා ලිව්වේ 90ට 90 90 මේ ටික ලකුණු 10ක් හම්බ වෙනවා අටවෙනි ප්‍රශ්නේ බලන්න මාතෘකාවලින් එකක් තෝරා වාක්‍ය 8ක් ලියන්න තියෙන්නේ 9 පන්ති අයට නම් වාක්‍ය 10ක් 15ක් ලියන්න ඕන මම මෙතන 8යි තියෙන්නේ අපි බලමු මෙතන සිත්තිරේ පුත්තාණ්ඩු කියන්නේ අලුත් අවුරුද්ද සන්දේ කියන්නේ මෙතන පොළ එනදු නන්බන් කියන්නේ මගේ යාළුවා නන්බි කියන්නේ යෙහෙලිය මම මේ විදිහට පොඩි වාක්‍ය ටිකක් දැම්මා අලුත් අවුරුද්ද ගැන මම ඒක ටිකක් වෙන්න මේ විදිහට දාන්නම් කාර්තිහෙයි මාදත්තිල් අප්‍රේල් මාසයේ සිත්තිරේ පුත්තාණ්ඩු අලුත් අවුරුද්ද කොණ්ඩාඩප්පඩුම් සමරනු ලබයි මේ විදිහට එක වාක්‍යයක් ලියවා දෙවනි වාක්‍ය බලන්න ඉදු මෙය පෞත්තරහලොම් බෞද්ධයත් ඉන්දුක්කලොම් හින්දු අයත් ඉනේතු එකතු වෙලා කොණ්ඩාඩු හින්රනර් समरति කියලා මේ විදිහට ලිව්වා බහුවචන කරා ඒ කොටස් දෙකක් ඉන්න නිසා ඊළඟ වාක්‍ය පෞත්තරල් කියන්නේ බෞද්ධය ඉනිප්පු වහේහල් රස කැවිලි සේවාර්හල් සාදන්නෝය බහුවචන කරලා අනාගත කාලෙන් ක්‍රියාපදයේ තිබ්බා සාදන්නෝය කියලා ඊළඟ බලන්න වාක්‍ය මේ විදිහට මම ලිව්වා ඉනිප්පුහයි වහේහල් රස කැවිලි අයලවර්හලුක්කු අසල්වැසියන්ට පරිමාරුවාර්හල් වමාරු කරන්නෝය කියලා බහුවචන කරලා ලිව්වා අනාගත කාලේ ඊළඟ බලන්න ක්‍රියා ඊළඟ වාක්‍ය ඉන්දුක්කල් හින්දුන් මරුන්දු නීර්තේයිතු බෙහෙත් වතුර ගාලා එහෙම නැත්නම් බෙහෙත් වතුර ගාලා නීරාඩුවාර්හල් නාන්නෝය ස්නානය කරන්නෝය ඒ වාක්‍ය එතනින් ඉවරයි ඊළඟ වාක්‍ය බලන්න එල්ලෝරුක්කුම් හැමෝම පුත්තාඩේ අලුත් ඇඳුම් අනිවාර්හල් අඳින්නෝය ඊළඟ වාක්‍ය පිල්ලෙයිහල් ළමයි පෙට්‍රෝරේ දෙමව්පියන්ව වනංගි වැඳ ආසිපෙරුවාර්හල් ආශිර්වාද ලබන්නෝය අවසාන වාක්‍යය අනේවරුක්කුම් හැමෝමත් ඔට්ටුමෙයාහ සමගියෙන් சித்திரை புத்தாண்டு වලුත්තවුරුද්ද කොණ්ඩාඩුවාර්හල් සමරන්නෝය මේ විදිහට වාක්‍ය කීපයක් ලිව්වා. ඉතින් ඔයාලටත් මේක ගැලපෙන විදිහට ලියන්න පුළුවන්. මේ ටික තමයි මේ 9 පන්තියේ ප්‍රශ්න පත්‍රයෙන් සාකච්ඡා කරන්නේ. අපි ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. වණක්කම්.